ඒ අනුව බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක් තුල පාසල් 1576ක් අතරින් පාසල් 907ක් හෙට සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විවෘත වනු ඇත. මේ අතර සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර අවශ්‍ය වූහොත් අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු මේවන විටත් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ. මේ අතර අද දිනේ කොළඹ පාසල් විසබීජ හරණයට ලක් කළා. එමෙන්ම කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලත් සමග තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් හෙට සිට යලි සුපුරුදු පරිදි ආරම්භ කරන බවද දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර 390ක් පමණ හෙට සිට ධාවනයේ යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. යම් කිසි බාධාවන් තියෙනවා මේ තත්ත්වයේ හැමුවේ සේවය පවත්වාගෙන යෑමේදී බරපතල ගැටලු රාශියකට මුහුණ දෙන්න දුම්රිය සේවකයන්ට සිදු වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට දුම්රිය මාර්ග පද්ධතිය වුණත් නිසි නඩත්තුවක් වෙලා නැහැ සෑහෙන කාලයක් තුළ. ඒ නිසා දුම්රියන් වල යම් යම් ප්‍රමාද වීම වෙන්න පුළුවන්. ඒ වගේම දුම්රිය සේවය හෙට දින ආරම්භ වෙනකොට ඒ සඳහා මගින් නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් දුම්රිය ගමන් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද විශේෂයෙන් මගින්ව මෙහෙවන්න කවුරුත් නිලධාරීන් අපිට දුම්රිය යොදවන්න නැහැ. විශේෂයෙන් මූණ ආවරණ අනිවාර්යෙන් පැළඳලා තම දෑත් පිරිසිදු කරගන්න තමන් පුද්ගලිකවම අත්සේ දුම්රියක් පාවිච්චි කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි පහුගිය දිනවල දැක්කා මගින් තෙරපිලා පොරකාලා විසින් කාර්යාල මගින් දුම්රිය එනවා. මේ තත්ත්වය තවදුරටත් ඒ ආයුරින් පවත්වාගෙන යන්න එපා. ඔබට සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් කරන්න ඉඩකඩ නැත්තම් කිසිසේත්ම දුම්රිය ගමන් නොකර ඉන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ අතර හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමටද අවසර හිමිව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙනවා. මෙවැනි වැදගත්කුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.